රටේ ජනතාවට වැලේවැල් නැතු ඉඳද්දි රටේ ජනතාවට ජීවත්වෙන්න විදියක් නැතු ඉඳද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ගේන්න කමිටු තීරණ ගන්නවා පාර්ලිමේන්තු ඇතුළේ. වගේම තවත් මන්ත්‍රීවරුන්ට විපක්ෂ මන්ත්‍රීවරුන්ට මුදල් යහමින් බෙදමින් දේශපාලන ව්‍යාපෘති සඳහා තමන්ගේ මැතිවරණ ප්‍රොජෙක්ට් එක සඳහා ඇති පදං යහමින් මුදල් වෙන් කරමින් තිබෙනවා. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් ක්‍රියාත්මක කරන්න ඉන්න සමහර රජ නිලධාරීන්ට පමණක් තෝරාගත්ත රජ නිලධාරීන්ට පමණක් දීමනා වැඩි කරමින් තිබෙනවා. නිසා අපි මෙරට ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, ගුරු උපදේශකවරු තීරණය කරලා තිබෙනවා දැවැන්ත අරගල ගණනාවකට යන්න. 2021 දින 120ක් අඛණ්ඩ අරගලයක් ඇතුලේ අවුරුදු 25කට ආසන්න කාලයක් තිබුණු අපේ වැටුප් විෂමතාවෙන් කොටසක් අපි ජයග්‍රහණය කළා. කොටසක් ජයග්‍රහණය කළා. ඔබ දන්නවා එදා දැවැන්ත අරගල කරා එදා ඒ සටන දිනුවේ අපි වීදි සටනේ. එදා ඒ සටන දිනුවේ ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, ගුරු උපදේශකවරු එක මිටකට ඒක රාශි වෙලා ඉතාමත් සමගි සම්පන්න එක බලවේගයක් විදියට අපි පාරට බහැලා කරපු සටනේ ප්‍රතිඵලයක් ලෙස තමයි එදා අපි ඒ ජයග්‍රහණය ලැබුවේ. සා දැන් ආණ්ඩුව දිගින් දිගටම පොරොන්දු වුණා ඊළඟ අයවැය වලින් මේක දෙනවා කියලා. 2023 දෙන්නම් කිව්වා, දුන්නේ නැහැ. 2024 දෙනවා කියලා කිව්වා, දුන්නේ නැහැ. 2024 අයවැයට බලපෑමක් ලෙස පහුගිය ඔක්තෝබර් 24 වෙනිදා 2023 දැවැන්ත අරගලයක් කළා අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට. ඒකට කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර ඉල්ල කරලා බැටන් ප්‍රහාර ඉල්ල කරලා තමයි ඒ සටන අඩපණ කරන්න ඔවුන්ගේ පැත්තෙන් උත්සාහ කළේ. ඒ විතරක් නෙමෙයි, අපි නොවැම්බර් 30 වෙනිදා ගිය අවුරුද්දේ රට පුරාම කලාප මට්ටමින් උද්ඝෝෂණ කරලා අයවැයට බලපෑම් කළා ඒ අපේ වැටුප් විෂමතාව ඉතිරි කොටස ලබා දෙන්න කියලා. ඊළඟට දෙසැම්බර් 5 වෙනිදා ගිය අවුරුද්දේ අයවැය වැය ශීර්ෂයට ගන්න දවසේ අපි නැවත පාර්ලිමේන්තු ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරමින් ඒ අයවැයෙන් ඒ වැටුප විෂමතාවේ විසඳන්න කටයුතු කරන්න කියන බලපෑම කරා. ඉන් නොනැවති නැවත පාසල් වාර්ය ආරම්භ වුණාට පස්සේ පෙබරවාරි මාසේ 20, ඒ වගේම පෙබරවාරි 29, ඒ වගේම මාර්තු මාසේ 12 වෙනිදා, ඒ වගේම අප්‍රේල් මාසේ 3 වෙනිදා මහනුවර, තංගල්ල, ඒ වගේම අනුරාධපුර සහ කුරුණෑගල දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් අපි දියත් කළා. දැන් යළි සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පෙබරවාරි 20 පාසල් ආරම්භ වෙනවා. මේ පහුගිය කාලෙම අපි දන්නවා ඊයේ දවසේ තමයි සාමාන්‍ය පෙළ විභාගේ නිම වුණේ. මේ පාසල් ආරම්භය සමග නැවත ක්‍රියාමාර්ග වලට යන බව අපි ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානය ප්‍රකාශයට පත් කළා තිබුණේ. ඒ අනුව අපි තීරණය කළා තිබෙනවා පාසල් ආරම්භය සමග නැවත අඛණ්ඩ ක්‍රියාවලියකට යන්න. ඒ අනුව ලබන ජුනි මාසේ 26 වෙනිදා දැවැන්තම ගුරු බලයක් කොළඹට කැඳවන්න අපි තීරණය කළා තිබෙනවා. ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරු දැවැන්ත ගුරු බලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් ලබන ජුනි මාසේ 26 කොළඹට එමට නියමිතයි. අපි කියනවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තවදුරටත් මෙරටේ ගුරුවරු, විදුහල්පතිවරු රවටමින් කටයුතු කරන්න අපි ඉඩ තියන්න සූදානම් නැහැ. ඊට ඒ ක්‍රියාමාර්ග ශක්තිමත් කරන අතරේ අපේ ලබන 7 වෙනිදා මාතර නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නත්, ඒ වගේම ලබන 12 වෙනිදා රට පුරාම කලාප මට්ටමින් කලාප උද්ඝෝෂණ මාලාවක් පවත්වන්නත් අපි තීරණය කළා තිබෙනවා. නිසා මේ අපේ අඛණ්ඩ ක්‍රියාවලියක ආරම්භය විතරයි, මේ වැටුප් අරගලය ජයග්‍රහණය කරන තෙක් අපි ඉදිරියට යන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි, අද දරුවව පාසල් ලවා ගන්න දෙමව්පියන්ට විදියක් නැහැ. පාසල් උපකරණවල මිල ඉල ගිහිල්ලා පාසල් නඩත්තුට දෙමව්පියන්ට විශාල මුදලක් ගෙවන්න සිදු වෙලා. නිසා ආණ්ඩුව වහාම මේ පාසල් උපකරණ මිල පහළ දාන්නත්, ඒ වගේම දෙමව්පියන් මත පටවලා තිබෙන පාසල් නඩත්තුවේ බර ඉවත් කරන්නත් කටයුතු කළ යුතුයි. ආණ්ඩුව විවිධ විදියට තමන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් වියදම් කරන මුදල් කප්පාදු කරලා මෙරටේ අධ්‍යාපන පද්ධතිය පාසල් නඩත්තුව සඳහා ඒ මුදල් වෙන් කරන්න අවශ්‍ය කරන පියවර ගන්න ඕනා.